මේක ලුණු වලට වෙච්ච එක හින්දා හොඳයි. ඒ කියන්නේ ලුණු මේ කිලෝ 10 15 ගෙන් ලහන්න නැහැ නේ. තියෙන මානසික පීඩණයම කියලා කියන්නේ ආපෝ මිනිස්සු වැඩිපුර ලෙඩ වෙන. ඒකයි දෙකක් නැහැ කියන්නේ. ඒක විද්‍යාත්මක සියල්ල තහවුරු කරලා තියෙනවා. සමහර දේවල් වල වියදම් වැඩිවීම එක්ක මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් වේද? හරි. ඒ කියන්නේ මේ ඉන්න මානසික පීඩණය ගත්තට පස්සේ මේක heart attack වෙන්න බලපාන. ඔව්. හරිද? මේක මානසික ලෙඩ හැදෙන වයසට යනකොට depression හැදෙන්න, dementia හැදෙන්න මේ සියල්ලට එන්න බලපාන. අත්‍තරම් බලපාන. එනහළු වල ලේ කැටි හිර වෙන්න හැදෙන්න බලපානවා මේක. හරි. දියවැඩියා හැදෙන්න බලපානවා මේක. අක්මායේ තෙල් තැම්පත් වෙන්න මේක බලපාන. හැම එකටම දැන් විශේෂයෙන්ම තෙල් වගේ දේවල් ගත්තොත් tax වලට දැන් අර 103නේ 118ක් වදිනවා ඒක. මෙලවලු පළතුරු, නැවුම් මෙලවලු පළතුරු ග්‍රෑම් 400ක් දවසට ගන්න ඕනේ. වෛද්‍යද අපි ගත්තොත් එහෙම ලැබෙන දත්ත වර්තානුව පසුගිය වසර වලට වැඩිය ඉදිරි වසර තුල මරණ සංඛ්‍යාතේ වැඩි වෙන්න පුළුවන් කියන එක. renewable energy කියන එක පුනර්ජනනීය බලශක්තිය කියන එක ඕනි. හැබැයි දැන් තියෙන ප්‍රශ්න තමයි ඉස්සරහට වෙන්න යන්නේ එක තමයි මේක දැන් කෑල්ලක් ඉන්දියාවට දෙනවා. අපි ගත්තොත් ඉන්දියාවේ අදානි සමාගමට ඩොලර් මිලියන 400 ගාන ප්‍රොජෙක්ට් එකක් ඉලිනුච්චි දෙනවා. ඒ කියන්නේ දැන් ඒකේ තියෙන වින් මිල්ස් තියෙන්නේ අර සුරං බලයෙන් වැඩ කරන එක තියෙන්නේ. ඒතර උන් ඉන්දියාවට දෙනවට දෙතුන් ගුණයක වැඩි වියදමට තමයි ලංකාවේ මිනිසුන්ට ඒවෙන් කරන් දෙන්නේ. අතන 2024 වෙද්දි මේ රට අපිට අහිමි වෙයිද? ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් එක කරනවා තමයි. ඒක වියදමක් ඒගොල්ලෝ මුලින් කරනවා තමයි. හැබැයි අපේ රටේ උලංගෙන් කරන්ට් එක හදලා අපේ තියෙන රුපියල්ම ඒ කියන්නේ ඩොලර් කරලා ඉන්දියාවට රයන ඉස්සර FDI කියලා ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියලා ඉන්නේ. ආවට පස්සේ ඉතින් මේකේ තියෙන දේවල් ටික අරගෙන මං කියන අපේ ඉරේලියෙන් අපිටම කරන්ට් එක අදලා අපිටම විකුණලා අපේ තියෙන ජාතික දාන්න ඒ රටවලට අරයන්. බජට් ඩෙෆිසිට් එක ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ. රටේ ආර්ථිකය කාර්යක්ෂම දුවනවා නම් කියලා අපි කිව්වේ. මෙන්න මේ වෙනි ආණ්ඩුපත් කරගන්න නේෂන් එකක් ඇත්තටම අලුත් දේවල් හදන්නේ. අර මේ සෝෂල් මීඩියා ඇවිල්ලා මේ තත්ත්වෙ මීඩියා එක ඩෙවලොප් වුණාම අර ප්‍රවෘත්ති කියාපු විදිය මම මේ කියන එක තේරුණානේ දැන් ඒ දේවල් අර්බුදයට යන අභාවයට යන. ඒකට කියන්නේ ක්‍රියේටිව් ඩිස්ට්‍රක්ෂන්. ඒතකොට මේ පාලනයට ඒක විසින් බරපතල චැලෙන්ජයක් වෙනවා. අභියෝගයක්. ඒතකොට දැන් පහුගිය කාලේ ඔබට මතකයි දැන් ඔය සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඕනේ කියලා ආවි. සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඕනේ කියලා එන්නේ මොකද මේ චැලෙන්ජ් එක දැනෙන්න දැනෙන්න सौख्य पे आहार पे सीलू देश विशेष मरण संख्या जीवित कड़ागन मे प्रतिशत සමහර දැන් එහෙම සමහර එහෙම වෙන්න යන නායකයෝ කීප දෙනෙක් මූණු අපි පහුගිය සතියේ දැක්කා. හරිද? ඒගොල්ලෝ සමහර දේශපාලන පක්ෂ එක්ක වාඩි වෙලා ඉන්නවත් අපි දැක්කා. අදාළව අපි මේ කොච්චර කතා කරත් ජනතාව ගත්ත වැරදි තීරණින් දන්නේ මෙතන ඩයිල්ලා තියෙන්නේ. ලංකාව රටක් විදිහට ජාතියක් විදිහට නැගිටින්න නම් අපට අත්‍යවශ්‍යම තියෙන ඕන එකක් තමයි ආහාර අපි කියන මේ ෆුඩ් සවර්නිටි එක. ඒ කියන්නේ මේ ආහාර සුරක්ෂිතතාවය කියන එක නෙමෙයි. ඒ කියන්නේ කන්න මිනිස්සුන ඒ කියන්නේ කෑම තියනවා කියන එක නෙමෙයි. ආහාර ඒ කියන්නේ ස්වෛරීත්වය ගත්තොත් ආහාර ස්වෛරීත්වය කියලා කියන්නේ අපිට ජාතියක් විදිහට අපේ ආහාර පිළිබඳව අපේ ආහාර නිෂ්පාදනය ඒක බෙදා හරින එක ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන් තීරණ ගන්න අපට හැකියාවක් තියෙන්න ඕනේ කියන එක තමයි ෆුඩ් සවර්නිටි කියලා කියන්නේ. නොදන්න තාක්කල් ළඟට ප්‍රශ්න එනකන් සමහරක් වෙලාවට අපි දන්නේ නැහැ අපි මොන උගුලටද අහුවෙන්න යන්නේ මොන ප්‍රශ්නෙටද අහුවෙන්න යන්නේ කියලා. වෛද්‍යතුමනි මං හිතන්නේ මේ දවස්වල ඒකට හොඳ ජනප්‍රියම උදාහරණයක් තියෙනවා මේ ලුණු සම්බන්ධව පැතිරෙන කතාව ආහාර සම්බන්ධව. ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න ඇති ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ඉස්සරහට මෙවැනි අර්බුදයක් තියෙනවා සහ මේකට අපි මූණ දෙන්නේ කොහොමද කියන සාකච්ඡාව. වගේ අපිට සුද්දු ටිකක් ආවම ඇති අපි රට ගිහිල්ලා ඩොලර් ටිකක් ගිනවම ඇති. බටහිර විශේෂයෙන්ම IMF වගේ කියන බටහිර මූල්‍ය ආයතන වලින් ලංකාවට පටවපු ලංකාවට ඒ කියන්නේ බලින් දාපු සහ අපේ මොළවලට කාවක් දන්න කටයුතු කරාපු දේවල්මත් අපි යැපෙන්න උත්සාහ කරනවා. आईवान धनुष्वक्ष बल हम आईवान आईवान बुद्धमा
වෛද්‍ය අනුරදි සානායක මහතා එතුමත් එක්ක අපි විද්‍යාත්මකව සහ කාලෝචිතම හරි වැදගත් සාකච්ඡාවක් අරගෙන ඉන්නේ කියලා ඔබ දන්නවා. මොකද මම හිතන්නේ වෛද්‍යතුමනි අපි බොහෝ දේවල් සමහරක් වෙලාවට අනාවැකි එක එක විදිහට ඉදිරිපත් වෙනවා. හැබැයි විද්‍යාත්මක සාධක සහ දත්ත තොරතුරු අනුව අපි නොඑක් අනාවරණ ඉදිරිපත් කරා මීට මාස දෙක තුනකට කලින් ඉඳන්. ඒව ඇස් පනා පිටම මේ වෙද්දි සමහරක් වෙලාවට සඵල වෙනවා. දන්නතරමන මීට අවුරුදු අපි 5කට 6කට කලින් ගත්තට පස්සේ ලෙඩවලට මෙච්චරම මිනිස්සු බය වුණේ නැහැ. මොකක් හරි කරලා ගොඩ යන්න පුළුවන් කියන තැන තිබුණා. ඉතිහාසයේ ලොකු ලොකු දරණ වසංගත ඇවිල්ලා තිබුණාට. වසංගත ඇවිල්ලා තියෙනවා මං කිය අවුරුදු 200කට 300කට හරත්ත වසංගත ඇවිල්ලා තියෙනවා. ඒක දැන් ගත්තට පස්සේ මේ අවුරුදු 10 15 ගත්තොත් එහෙම ඒක අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වෙනවා අලුත්යක් වෙනවා වසංගතයක්. මං අර ඉස්සෙල්ලා කෝකේ එක්ක කොරෝනා එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ වෛරස් එහෙම නැත්නම් මේ මේ වගේ නිපා වගේ පොඩි පොඩි වෛරස් කීපයක් තියෙනවා. එතකොට මේ වෛරස් මං අර ඉස්සෙල්ලා කෝකේ අලුතෙන් අලුත් ඒ කියන්නේ මිනිස්සුන්ට අලුතෙන් වසංගත හදන විශේෂයෙන්ම ළඟ ළඟ වසංගත හදන තත්ත්වයක් දක්වපත් වෙලා තියෙනවා. එතකොට මං අර එදා අපි කරාපු සාකච්ඡාව ඒ කියන්නේ අපි කියවනේ ඒ කියන්නේ ක්ලයිමැටික් ඩිස්රප්ෂන් නැත්නම් දැන් ළඟ ළඟ ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට වසංගත කතා දැන්ත් එහෙම අතරම මෙවැනි වසංගත මිනිස්සු ඉස්සරහට ළඟ ළඟ අත්දකින්න නියමයි. ඉදිරියේ තව මීට වැඩි දරුණු වසංගත. ඔව් ප්‍රධාන ඒ කියන්නේ මම කියුවේ මේකෙත් පසුබිම් විද්‍යාත්මකයි. දැන් වෛරස් කියන ඒවා සාමාන්‍ය දැන් කොරෝනා වෛරස් එක ගත්තොත් අවුරුදු මිලියන 450ක් වයසයි. තොර අවුරුදු මිලියන 450ක් මේ මිහිමත මේ වෛරස් එක යම් ධාරකයන්ගේ ජීවත් වෙනවා විශේෂයෙන්ම සත්තුන්ගේ ජීවත් වෙන්නේ. තොර ඒක ගොඩක් කලාවට එක්ක මීයෝ නැත්තම් වව්. ඒගොල්ලෝ තමයි මේක තියාගෙන ඉන්නේ වෛරස්. ඒගොල්ලන්ට රෝග ලක්ෂණ නැහැ. දැන් වවුල ගත්තොත් වවුලෝ එක වවුලෙක් වෛරස් ගොඩක් එක වෙලාවෙ තියාගන්න පුළුවන්. වවුලගේ විශේෂයක් තියෙනවා මං අරිස්සර කෝගේ දැන් දැන් මීයෝන්ගෙන් මේක ලෝකේ පැතිරෙන්න විදියක් නැහැ. මොකද මීයෝ පියාඹාගෙන ඉන්දියාවෙ ඉන්න මීයෝ ලංකාවට ඉන්නේ නැහැ නේ. ඔව්. මේ වවුලෝ ගත්තට පස්සේ වවුලෝ හැතැම්ම දහස් ගණන් පියාඹෙනවා. එතකොට විශේෂයෙන් ගත්තට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. එතකොට දැන් සැම්බියාවේ ඔන්න ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන්. ඒ වවුලෝන්ගේ චර්යාවන් දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඔවුන් එකට පියාඹනවා. මිලියන 10ක් එකපාර අහසට ගොඩ වෙනවා පියා මිලියන 10ක්. වවුල් විශේෂ වලින් ඉන්න සමහර වෛරස් එළියට බහින්න තියෙන අවදානම නිතティම වැඩි වෙනවා. ඒක අදට වඩා හෙට වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට මම අරිසල කෝගේ වවුලුන්ට මේකේ ලෙඩ හැදෙන්නේ නැහැ මේ මේ වෛරස් ඉන්න. ඒතර පරිශීකුව කියන එක තමයි වවුලගේ හાર્ට් රේට් එක වවුලා නිකන් ඉන්නකොට නිකන් 200 තියෙන. සාමාන්‍ය විදිහට සාමාන්‍ය සාමාන්‍ය හાર્ට් රේට් එක දුන්නේ 200. ඒතර වවුල පියාඹන්න පටන් ගත්තට පස්සේ මේක 1000ට 1500 වැඩි වෙන හાર્ට් රේට් එක. ඉතාමත් මේ ඉහළ පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වෙනවා. විශේෂම ශක්තියක් හැදෙනවා ඇඟේ. විශේෂ උෂ්ණත්වයක් නැති වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ගත්තොත් එහෙම ඒ කියන්නේ ඒ කියන්නේ වෛරස් එකට පවතින බැරි ගුණණය වෙන්න බැරි උෂ්ණත්වයක් වවුලෙක්ගේ ජෙනරේට් වෙනවා. මේ මේ අනාවරණ මුලින් දැනෙද්දි නැත්තම් මුලින් ඉදිරිපත් වෙද්දි වෛද්‍යතුමනේ කෙනෙක්ට හිතන්න පුළුවන් අපි මේ රටක් බය කරනවාද? ජාතියක් බය කරනවාද? නෑ මේ මානව සංහතියට නැත්තම් ඔබ ඉදිරියේ තියෙන ඔබට හිතා ගන්නවත් බැරි දරුණු දේවල් තමයි අපි ඉදිරිපත් කරන්නේ. මේවා ගැන ඔබ අවධානය යොමු කරේ නැත්තම් සාමාන්‍යයෙන් අපි සුරංගනා ලෝකවල ජීවත් වුණොත් මේ සුරංගනා ලෝකවලින් බිමට වැටෙනකන් අපිවත් දන්නේ නැහැ. එහෙනම් තමයි මේ පිළිබඳව දිගින් දිගටම තොරතුරු ඔබට අරන් එන්නේ. ඉතින් මේ තොරතුරු ඔබට වැදගත් වෙනවා කියලා හිතනවා. වෛද්‍යතුමනි මේ වෙද්දි තත්ත්වය මොකද්ද? අපි අන්තිම දවස් කිහිපය තුල සිටින්නේ 2023 2024. හැබැයි අපි මීට මාස 3-4කට කලින් කියපුවා දැන් එන්න එන්න සඵල වෙනවා නේද? ඔබ ඔය කිව්වා වගේම අපිට මතකයි අතර මීට මාස 3කට කලින් ඒ කියන්නේ අපි මේ සාකච්ඡාව පටන් ගන්නකොට අපි කියපු එකක් තමයි ලෝකයේ විශේෂයෙන් මානව සංහතියේ මේ වෙලාවේ මූණ දෙන අභියෝග සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. එතකොට දැන් ඒ අභියෝගවලදී අපි ප්‍රධාන වශයෙන්ම කියාපු එකක් තමයි මේ කාලගුණ සහ විශේෂයෙන්ම දේශගුණ විපර්යාසින්ද විශේෂයෙන්ම ලංකාවට සහ විශේෂයෙන්ම රටට තියෙන අභියෝග සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. එතකොට දැන් ඒකෙදී අපි කිව්වා ඒ කියන්නේ වහින් නැති තැන් වලට අලුතෙන් වහින එක, එතනින් පස්සේ සමහර තැන් වලට වර්ෂණය හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙන එක සහ සමහර තැන් වල දැන් අපි ගත්තොත් එහෙම දැන් ලංකාවේ වියලි කලාපය ගත්තොත් වියලි කලාපය ඒ කියන්නේ දැඩි නියගයකට පහුගිය කාලේ මුහුණ දෙනවා. එතන පස්සේ නියගය හමාර වෙන්නේ දෙලි ගඟ වතුරකින් සමහර කොටස් වලට. ඒ කියන්නේ නියගෙන් බැට කාපු කට්ටිය ඊළඟ ගඟ වතුරෙන් බැට කන්නේ බැට කනවා ඇත්තටම.
එතකොට දැන් පහුගිය කාලේ ගත්තොත් විශේෂයෙන් පොළොන්නරුවෙන් එහා පැත්තට දොඩු සුඩාන් සමහර විශේෂයෙන්ම වියලි කලාපේ සමහර කොටස් වලට මම අර මුලින් කිව්වා වගේ වැහැපුමු නැති තැන් වලට එකපාරම ගංගතුරක් විදිහට තමයි මේක ආපෝ පටන් ගන්නෙ. එතකොට දැන් මේ ගංගතුර යුණාට පස්සේ ආපෝ වහින්නේ නැහැ අතරම කාලෙකට. එතනින් පස්සේ ආපෝ නියඟේ ඇත්තටම. එතකොට දැන් මම අර කියාගෙන ආවේ ඒ කියන්නේ ලංකාවේ විශේෂයෙන්ම නිෂ්පාදනය කරන්නට පුළුවන්කම තිබෙන විශේෂයෙන්ම භූමිය හොඳ හැටි තත්ත්වයක තිබෙන වගාවට සුසු තත්ත්වයක තිබෙන භූමිය තියෙන කොටස් වලට ඇත්තටම මේ වෙනකොට ඒ කියන්නේ මං කියුවේ මේ කාලගුණ වි ඒ කියන්නේ දේශගුණ විපර්යාසයෙන්ද එවනිකම වගා කරන්න බැරි තත්ත්වයකට පත් වෙන එක අපි නේෂන් එකක් විදියට අත්විඳින ඒ කියන්නේ නේෂන් එකක් විදියට මුණ දෙන්න වෙන බරපතල තත්ත්වයක්. එතකොට මං ආපහු මේක සාරාංශගත කරොත් ඒ කියන්නේ කාලගුණ විපර්යාසයෙන්ද විශේෂයෙන්ම දේශගුණය සහ අපි මේ කියන ක්ලයිමැටික් ඩිස්රප්ෂන් එකකින්ද මේ ඇවිල්ලා තියෙන තත්ත්වයට ලංකාව මේ මොහොතේ මේ අපි කතා කරන මොහොතේත් ඇත්තටම මුණ දෙමින් ඉන්නවා. එතකොට මේක මං අර ඉස්සෙල්ලා කිව්වාගේ අපි වගේ පොඩි රටවල් වලට දරුණු ප්‍රශ්නයක් විදියට ඉස්සරහට අඛණ්ඩ වෙන්න නියමිතයි. එතකොට මං අර ඉස්සෙල්ලා කිව්වේ අපි කොහොමද මෙවැනි තත්ත්වයන් වලට මූණ දෙන්න නේෂන් එකක් විදියට බ්ලාස්ට් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි මට ඉතින් වැඩිපුර කතා කරන්න ඕනේ. සහ මේ දැන් ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි අර හැමදාම කියනවා වගේම ඒක ප්‍රශ්නයක් විදියට දකින්න නැති ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ඉස්සරහට මෙවැනි අර්බුදයක් තියෙනවා සහ මේකට අපි මූණ දෙන්නේ කොහොමද කියන සාකච්ඡාව අපි නැතිකම ඒක බරපතල ප්‍රශ්නයක් විදියට දිනනවා. සමහර කෙනෙක්ට කනෙක්ට් වෙන්න පුළුවන් මේ தත්ත තොරතුරු මේවා දෙද්දී මේ මාත්‍රිකා යද්දී මේවා මේ අපි කෙනෙක්ව බය කරන්න හදනවද නැත්නම් මේක රටක් ජාතියක් නිකන් බියවත් ගන්න හදනවද? හැබැයි අපි ප්‍රශ්නයක් තියෙනවා කියලා නොදන්න තාක්කල් ළඟට ප්‍රශ්න එනකන් සමහරක් වෙලාවට අපි දන්නේ නැහැ අපි මොන උගුලට දහුවෙන්න යන්නේ මොන ප්‍රශ්නෙට දහුවෙන්න යන්නේ කියලා. වෛද්‍යතුමනි මං හිතන්නේ මේ දවස්වල ඒකට හොඳ ජනප්‍රියම උදාහරණයක් තියෙනවා මේ ලුණු සම්බන්ධ පැතිරෙන කතාව ආහාර සම්බන්ධව. ඒකෙන් දැන් අපි ඔබට මතක ඇති දැන් පහුගිය සති 3-4 අපි සාකච්ඡාවේ කරපු ප්‍රධානම සාකච්ඡාව තමයි ඒ කියන්නේ අපි ඊයේ සති විශේෂයෙන් මේක ගැන සාකච්ඡා කරා. ඒ තමයි ලංකාව රටක් විදිහට ජාතියක් විදිහට නැගිටින්න නම් අපට අත්‍යවශ්‍යම තියෙන ඕන එකක් තමයි ආහාර අපි කියන මේ ෆුඩ් සවර්නිටි එක. ඒ කියන්නේ මේ ආහාර සුරක්ෂිතතාවය කියන එක නෙමෙයි. ඒ කියන්නේ කන්න මිනිස්සුන ඒ කියන්නේ කෑම තියනවා කියන එක නෙමෙයි. ආහාර ඒ කියන්නේ ස්වෛරීත්වය ගත්තොත් ආහාර ස්වෛරීත්වය කියලා කියන්නේ අපට ජාතියක් විදිහට අපේ ආහාර පිළිබඳව අපේ ආහාර නිෂ්පාදනය ඒක බෙදා හරින එක ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන් තීරණ ගන්න අපට හැකියාවක් තියෙන්න ඕනේ කියන එක තමයි ෆුඩ් සවර්නිටි කියලා කියන්නේ. එතකොට දැන් අපි ගිය සතියත් අපි කතා කරේ නේෂන් එකක් ෆුඩ් සවර්නිටිකට යන්නේ නැතුව නැගිටවන්න බෑ කියන එක. මම උදාහරණ ඉදිරි ගත්තොත් ජපානය ගත්තා යුරෝපය ගත්තා යුරෝපය ගත්තොත් යුරෝපය අප්‍රිකානු රටවල් වලින් ආහාර අපනයනය කරන එක නව අඩු කරන්න ඒගොල්ලෝ ක්‍රියාමාර්ග ගන්නවා. මම කියන්නේ හයිටෙක් ඉන්ඩස්ට්‍රීස් වලට කාර්මීකරණය හොඳටම තියෙන රටවල් පවා තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් හිතනවා. ඒතොර අපි හිතන එක තමයි මේ මොකක්වත් ඕනේ නැහැ. අපි අර ගිය සතියේ කතා කරාගේ අපිට සුද්ධු ටිකක් ආවම ඇති අපි රට ගිහිල්ලා ඩොලර් ටිකක් ගිනවම ඇති නිකන් අන්න එහෙම නිකන් අර ඒ කියන්නේ මේ මහ පොළවේ තියෙන එක ගැන හිතන්නේ නැතුව මේ ආකාශයේ තියෙන දේවල් සම්බන්ධ හිතමින් ඒවා හඹා යමින් නේෂන් එකක් විදියට කඩා ඒ කියන්නේ නේෂන් එකක් විදියට අපි කඩා වැටිච්ච එක ගැනනේ අපි ගිය සතියේ අපි සාකච්ඡා කරේ. ඒතර දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ දැන් ආහාර සුරක්ෂිතතාවය විශේෂයෙන්ම ආහාර මං කියන්නේ ෆුඩ් සවර්නිටි එක කෙසේ වෙතත් ස්වෛරීත්වය කෙසේ වෙතත් අපිට ලුණු ගෙඩිය නැති තත්වයකට යන එක දැන් අපි අත්දකින්න. ඒතර අතම හතාව තමයි දැන් මේක ලුණු වලට වෙච්ච එක හින්දා හොඳයි. ඒ කියන්නේ ලුණු මේ කිලෝ 10 15 ගෙන් ලහන්නේ නැහැ නේ මාසෙට ලුණු කිලෝ එකක් දෙකක් තමයි උපරිම ගන්නෙ. ඒකට මිල වැඩි වෙච්ච එක ඒක හොඳයි තමයි. ඒතර මම මේ කියන්නේ අනිත් ඒවට ඒ කියන්නේ අපි ගත්තොත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිතර අපි පාවිච්චි කරන කිලෝ ගණන් වලින් කන ආහාර ද්‍රව්‍ය වල දැන් ආහාර ද්‍රව්‍ය ඒ ආහාර ද්‍රව්‍ය වල අතර මිල වැඩි වෙනවා. ඒව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒතර දැන් ලුණු සම්බන්ධයෙන් ගත්තට පස්සෙත් අපි අර කියාපිකම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එක් ගත්තොත් අපිට බීජ වලයි තියෙන්නේ. අපිට බීජ නැහැ ලුණු වල. හරිද? එතකොට ওই ගණන් වලට ලුණු අරගෙන බීජ අරගෙන ඒ කියන්නේ අපි 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 වගා කරන එක ගත්තට පස්සේ මම අර ඉස්සෙල්ලා කිව්වාගේ මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් ගානකට ඒක නැහැ. ඒතකොට ඒ හින්දා මම අර ඉස්සෙල්ලා මම හැමදාම කියනවා වගේ ඒ කියන්නේ සාමාන්‍ය නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න මිනිහෙක් ගත්තොත් ආ විශේෂයෙන්ම එළවලු පළතුරු නැවුම් එළවලු පළතුරු ග්‍රෑම් 400ක් දවසට කන්න ඕනේ. එතකොට ගෙදර 5 දෙනෙක් හිටියොත් එහෙම අතරම කතාව කිලෝ 2ක් නැවුම් එළවලු පළතුරු ගෙදරට ගන්න ඕනේ.
එතකොට ඒක මේ මම කියන්නේ මේ පොතු ඇරලා අනිත් ඔය සියල්ල කපලා කොටලා අයින් කරන දේවල් ඇරලා කියන්නේ අපි කියන්නේ පරිභෝජනයට ගන්න පුළුවන් පරිභෝ කියන්නේ විශේෂයෙන්ම කන්න සුදුසුත්වයේ තියෙන කොටස් කිලෝ දෙකක් අනිවාර්යෙන් ගන්න ඕනි ගෙදරකට. එතකොට දැන් මේක ගන්න හල්ලි තියෙනවද? එතකොට අපි අර ගිය සති කතා කරේ අපි නේෂන් එකක් විදිහට දුප්පත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ පොවර්ටි ඒ කියන්නේ දුප්පත් කියන රේඛාවෙන් යටට අපි ගිහිල්ලා ඉන්නවා. පෞගිකාර මිලියන 4ක් විතරයකට ගියා. එතකොට දැන් මේ මේ தত্ত্বය අනුව මම අර ඉස්සලා කිව්වේ ඒ කියන්නේ අපි මන්ද පෝෂණයට යන අපි ඒ කියන්නේ අර නරක තැනට යන නේෂන් එකක් බවට අපත් වෙලා ඉන්නවා. එතකොට දැන් මේක මම කිව්වේ ඒ කියන්නේ ලූණු ගෙඩියට ඉඳලා මේක බලපාන තියෙනවා. එතකොට මම කිව්වේ දැන් ලූණු ගෙඩිය හදා ගන්නත් බැරි නේෂන් එකක් විදිහට අපි ආවිල්ලා කියන්නේ එතනට අපි ආවිල්ලා තියෙනවා. එතකොට හැබැයි අපි අපි හිතන දේවල් අපි හිතන මතන දේවල් ගත්තට පස්සේ මේ මේ පොළොවට ගැලපෙන්නේ නැති මිනිස්සුන්ට ගැලපෙන්නේ නැති අර අර මං අර ගිය සතියේත් කිව්වේ සමහර බටහිර විශේෂයෙන්ම IMF වගේ කියන්නේ බටහිර මූල්‍ය ආයතන වලින් ලංකාවට පටවපු ලංකාවට ඒ කියන්නේ බලින් දාපු සහ අපේ මොළවලට කාවක් දන්න කටයුතු කරාපු දේවල්මත් අපි යැපෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක විසින් වෙන්නේ මං කිව්වේ මේක ට්‍රැප් එකක්. ඒ කියන්නේ මේක වල කපා ගැනීමilla. ඒතොර තවදුරටත් මේ වල කපා ගන්න එක ඒ කියන්නේ මේ වලේම ඉඳලා තවදුරටත් වලට යන්නේ ඒක තමයි අපේ තියෙන මේක. මං කිව්වේ දැන් දැන්වත් ගොඩේ ඉන්න කටයුතු කරේ නැත්තම් මේක ඉස්සරහට කොහොමද ගොඩේ ඉන්නේ කියන සම්බන්ධ එක සම්බන්ධයෙන් වරපතර ප්‍රශ්නයක් අත්තරම හැදිලා තියෙනවා. දවෙන්ත ප්‍රශ්නයක් තියෙනවා. මොකද ජාතියක් විදිහට අපි ගත්තට පස්සේ ජාතියක් විදිහට අපි ඉදිරියේ තියෙන දවෙන්ත ප්‍රශ්නයක් වෛද්‍යතුමනි අපි මේ සාකච්ඡා කරන්නේ. සමහරක් වෙලාවට මේවා මේ තනි තනියෙන් ගත්තම දැනෙන එකක් නෑ. නමුත් සමස්තයක් විදිහට ගත්තට පස්සේ මේ සමස්ත ජනතාවට මෙහෙම නැත්තම් අපේ රටේ ලාංකීය ජනතාවට ඉදිරියේ බලපාන දවෙන්ත ප්‍රශ්න පිළිබඳව තමයි මේවා සාකච්ඡා කරන්නේ. කල්තියා සෝදානම් වුණා නම් පිළිතුරු හොයාගන්න පුළුවන් වැඩේ තියෙන එහෙම සෝදානම් වෙන්නත් අකමැති මේවා නිකන් आहार වියදම් එතනින් පස්සේ මං කියේ ටැක්ස් එකෙන් හින්දා ආපහු ඒ කියන්නේ දැන් ගෑස් තෙල් මේ හැම එකටම දැන් විශේෂයෙන්ම තෙල් වගේ දේවල් ගත්තොත් ටැක්ස් වලට දැන් අර 103නේ 118ක් වදිනවා එතකොට. එතකොට දැන් ජනවාරි වෙනකොට ඒ කියන්නේ දැන් අපි දන්නවා තෙල් මිල කියලා කියන්නේ මාපහු සියලු දේවල් ඒ කියන්නේ දැන් කියන්නේ ඉස්කෝලේ යන එකේ ඉඳලාද මේ මේ සියල්ලම ප්‍රවාහණය ගත්තට පස්සේ ප්‍රවාහණය මේ සියල්ලම වැඩි වෙනවා. ඒක මම කියන්නේ අපි අලුතෙන් මේක ගැන කියා දෙන්න දෙයක් නැහැ. ඒක රටේ බොහෝ දෙනා මේක දන්නවා. හරිද? එතකොට ඒවා මම අර අපි ගෙසරෙත් කතා කරේ මේක දෙගුණ තෙගුණ වෙලා වදින තත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් බාණ්ඩ ගත්තොත් මම හැමදාම කියන්නේ ඒ කියන්නේ දැන් බාණ්ඩ වලට ටැක්ස් එක වදිනවා. එතකොට බාණ්ඩ ප්‍රවාහණයට ආපහු මිල වැඩි වෙනවා. එතනින් පස්සේ කූට ව්‍යාපාරිකයොත් මේකේ මේක පාවිච්චි කරලා ආපහු බඩු මිල වැඩි කරගන්න. ඔව්. එතකොට මේක බඩු මිලනේ අපි ගියසදී කතා කරා ඖෂධ මිල වැඩි වෙනවා. ඔව්. එතකොට නේෂන් එකක් විදිහට අපි එදත් කිව්වේ ඒ කියන්නේ මීට කලින් ඉඳලා අපි කතා කරේ ඒ කියන්නේ අපට සෞඛ්‍ය ඕනිනේ. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජාතියක් අපට අවශ්‍යතාවය තියෙනවා. එතකොට ඒක හදන්න අපි එදා කතා කරා වගේ ආහාර නිෂ්පාදනය අපට හදන්න ඕන. හරිද? මිනිසුන් නිදහස ආපහු ඕනි. හරිද? දැන් ඊටික හදුවොත් නේ ඊටික හැදෙන්නේ. ඔව්. හරිද? එතකොට දැන් ඉස්සරහට වෙන දේ තමයි මම අර ඉස්සර කෝගේ ආපහු කෘෂිකර්මයේ කඩා වැටෙනවා. ආහාර නිෂ්පාදනය අර්බුදයට යනවා. මිනිස්සු වැඩිපුර ලෙඩ වෙන්න අවදානම වැඩි 2024 තුල. දැන් සාමාන්‍ය මේ මේක අතර මිනිස්සු ලෙඩ කියන්නේ දැන් සාමාන්‍ය මේ මේ දැන් ඒ කියන්නේ අතරම දැන් අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් ඒ කියන්නේ මේ තියෙන මානසික පීඩණයම කියලා කියන්නේ ආපහු මිනිස්සු වැඩිපුර ලෙඩ වෙයි. ඒකයි දෙකක් නෑ කියන්නේ. ඒක ඒක විද්‍යාත්මකව සියල්ල තහවුරු කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ ඉන්න මානසික පීඩණය ගත්තට පස්සේ මේක heart attack වෙන්න බලපාන. ඔව්. හරිද? මේක මානසික ලෙඩ හැදෙන වයසට යනකොට depression හැදෙන්න, dementia හැදෙන්න මේ මේ සියල්ලට එන්න මේක අත්‍තරම් බලපාන. හරිද? පෙනහළු වල ලේ කැටි හිරෙන්න හැදෙන්න බලපානවා මේක. හරිද? දියවැඩියා හැදෙන්න බලපානවා මේක. අක්මාය තෙල් තැම්පත් වෙන්න මේක බලපානවා. හරිද? එතකොට මම මේ කියන්නේ දැන් අපි මිටි කල්ලුත් අපි කතා කරේ මේක නිරෝගී జాතියක් වෙන්න ඕනේ. හරිද? මේක පෝෂණය තියෙන జాතියක් වෙන්න ඕනේ. මේක ශක්ති සම්පන්න කට්ටිය ඉන්න ඕනේ. මේක අලුතෙන් හිතන්න පුළුවන් නේෂන් එකක් බවට මිනිසුපත් වෙන්න ඕනේ. හරිද? එතකොට ඒපත් වෙනව වෙනුවට
මේක අනිත් පැත්තට යන්න තමයි මේ මේ තියෙන ක්‍රියාවලියෙන් ඒ කියන්නේ නිශ්චිතවම වෛද්‍යතුමා අපි ගත්තොත් එහෙම ලැබෙන දත්ත වාර්තානුව පසුගිය වසරවලට වැඩිය ඉදිරි වසර තුල මරණ සංඛ්‍යාතය වැඩි වෙන්න පුළුවන් කියන සිතිවිලි දැන් අතර මම හැමදාම කියන්නේ දැන් අපි ගත්තොත් මීට කලින් හાર્ට් ඇටැක් හැදිච්ච නැති කට්ටියට දැන් අවුරුදු 40 50 අවුරුදු 50 යනකොට 40 ගණන් පැන්නට පස්සේ හાર્ට් ඇටැක් හැදෙනවනේ එතකොට මම පෞද්ගලිකව ගත්තොත් ඔබ පෞද්ගලිකව ගත්තොත් පහුගිය අවුරුද්ද මාස 6-7 හිතලා බැලුවොත් අපි දන්නේ කී දෙනෙක්ට හાર્ට් ඇටැක් හැදිලා තියෙනවද සමහර අය මැරිලා තියෙනවා සමහර ඉස්පිරිතාලෙට ගිහිල්ලා 99 බේරිලා තියෙනවා හරිද හැදිලා මං කියන්නේ අපේ ජීවිතරම් බලන්න නිකන් පහුගිය අවුරුද්ද 2 3 හැදිලා නැද්ද එහෙම හරිද එතකොට මං කිව්වේ ඒ කියන්නේ මේ ආහාර රටාව මේ පරිසරය මේ ස්ට්‍රෙස් එක කියලා කියන්නේම ඒව දිගුණ තිගුණ වෙන්න ඒ කියන්නේ අදාළ සාධක ඒ කියන්නේ මිනිස් ජීවිත හානියත් ඒ විදිහට වැඩි වෙන තිබුණා වෙන්න පුළුවන් කියන්නේ මිනිස් ජීවිත ඒ කියන්නේ වැඩිපුර මම ඉස්සලත් කිව්වේ ගත්තට පස්සේ සමහරට වෛරස් එකේ ඉම්පැක්ට් එකට වඩා ස්ට්‍රෙස් එකකින් තමයි ඉම්පැක්ට් එක වැඩි සමහර වෙලාවට අතරම ඒ කියන්නේ මිනිස්සු එක තැන මොනවාද එක තැනට ඉර වෙලා ඉන්න එක බයින් ඉන්න එක හරිද එතකොට පීඩ දැන් අපි ගත්තොත් දැන් මානසික ආතතිය තියෙන ප්‍රශ්නේ තමයි මානසික ආතතිය කියලා කියන්නේ වැඩ වැඩි වෙන එක නෙමෙයි හරිද ඒ කියන්නේ ඉස්සර මිනිස්සු ගත වැඩ කරානේ හැබැයි ඉස්සරහ සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් ඇති වෙන එක ලබන හතියේ මට ලෝන් එක ගෙවා ගන්න පුළුවන් වේද ළමයින්ට කන්න හම්බ කර ගන්න පුළුවන් වේද ඉස්කෝලේ යවන හල්ලි හොයා ගන්න පුළුවන් වේද කියන එක බරපතලයි වැඩ වැඩි වෙනවට වඩා ඒ කියන්නේ උදේ ඉඳලා හවස වෙනකන් නිදහසේ වැඩ කරන මිනිස්සෙක්ට මානසික ආතතිය හැදෙන්නේ නැහැ ඒ මිනිස්සේ සෞඛ්‍ය සම්පන්නයි ඇත්තටම හරිද හැබැයි තියෙන ප්‍රශ්න තමයි මං කියුවේ මේ අවිනිශ්චිතකම මේ අවිනිශ්චිතකම විසින් තමයි ඒක හදන්නේ හරිද අනිත් එක දැන් අර අපි අර එදත් කතා කරගෙන ආවේ අපි කියාපික තමයි විශේෂයෙන්ම ලෝකේ පහුගිය කාලේ අපේ වගේ රටවල් ඒ කියන්නේ ගෝලීය දක්ෂින ගෝලීයව දක්ෂිනව තියෙන රටවල් වලට තියෙන අභියෝගය තමයි අපේ වගේ රටවල් වලට ඉතිරි වෙන්නේ නැති දේ ඒ කියන්නේ අපේ රට අපේ වගේ රටවල් වල ධනය ගෝලීය උතුරට යන එක සම්බන්ධ සාකච්ඡා. ඒතොර දැන් සහ විශේෂයෙන්ම ගත්තොත් බලවත් රටවල් වලට අපේ රටේ ජාතික ධනය ඇදී යන ඇදෙන්න තියෙන සම්භාවිතාව. ඒතොර දැන් අපි ඒක විශේෂයෙන්ම කතා කරපෙක තමයි මේකෙන් රටක් ආරක්ෂා වෙන්න නම් අපි පුන පුනා කියන එක තමයි ආහාර ස්වයිරිත්‍ය හදන්න ඕනේ කියන එක. ඊට පස්සේ ඉන්නේ ඒක තමයි බලශක්තිය සම්බන්ධ ස්වයිරිත්‍යයක් හදන්න ඕනේ කියන එක. මම මේ කියන්නේ ලංකාවේ හිට තෙල් ගන්න පුළුවන් වෙයි කියන එක නෙමෙයි. හැබැයි අපේ විද්‍යුතය අපි ගන්න කරන්ට් එක විදුලිය එතනින් පස්සේ අපි උයන්න ගන්නේ මොනවාද? එතකොට ඒ ආකාරයෙන් බලශක්තිය සම්බන්ධයෙන් අපට ජාතියක් විදිහට ස්වයිරිත්‍ය ඕනේ කියන එක අපිටම කියලා බලශක්තිය අපටම කියලා බලශක්තිය ඒකේ තීරණ ගැනීම හැකියාව අපට ඕනේ කියන එක තමයි මූලිකම සාකච්ඡා. අත්‍තරම 2024 වෙද්දි මේ රට අපිට අහිමි වෙයි. එතකොට ඔබෝයි කියන වගේ දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙන ප්‍රශ්න විදිහට තියෙන එක තමයි අපේ බලශක්තිය ඉස්සරහට දැන් මං කිව්වේ මීට කලින් අවුරුදු කීපයකට කලින් කිව්වේ ලංකාව බලශක්තිය අද අපි ඉන්දියාවට කරන් දෙනවා වගේ තමයි සාකච්ඡාව තිබුණේ. හැබැයි දැන් එනකොට ඒක එහෙම නෙමෙයි පැය 10 12 කරන්ට් එක හපන එක තිබ්බනේ දැන් ඔය කලින් තිබ්බනේ. ඒතොර දැන් ගත්තට පස්සේ දැන් වෙලා තියෙන එක තමයි දැන් අපි ගත්තොත් රිනියබල් එනර්ජි කියන එක පුනර්ජනනීය බලශක්තිය කියන එක ඕනි. හැබැයි දැන් තියෙන ප්‍රශ්න තමයි ඉස්සරහට වෙන්න යන එක තමයි මේක දැන් කෑල්ලක් ඉන්දියාවට දෙනවා. අපි ගත්තොත් ඉන්දියාවේ අදානි සමාගමට ඩොලර් මිලියන 400 ගානක ප්‍රොජෙක්ට් එකක් ඉලිනුච්චි දෙනවා. ඒ කියන්නේ දැන් ඒකේ තියෙන වින් මිල්ස් තියෙන්නේ අර සුළං බලයෙන් වැඩ කරන එක තියෙන්නේ. ඒතරු ඉන්දියාවට දෙනවට දෙතුන් ගුණයක වැඩි වියදමට තමයි ලංකාවේ මිනිසුන්ට ඒවෙන් කරන් දෙන්නේ. ඒ කියන්නේ දැන් මේකේ තියෙන ප්‍රශ්නේ කියන්නේ දැන් අපේ රටේ හුලම් පාවිච්චි කරලා හදලා කරන්ට් එක ඒ අපට මිගුල්ලා දැන් අපි මේ හැමදාම කියනවනේ මේ අපිට ඩොලර් නැහැ අපිට ඒ කියන්නේ අපිට ඉතිරි ඒ කියන්නේ මේ ඩොලර් නැහැ අර එහෙමෙන් කියලා අපි හැමදාම කියනවනේ අත්තම කතාව තමයි දැන් ඒ කියන්නේ අපේ රටේ හුලඟෙන් ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් එක කරනවා තමයි ඒක වියදමක් ඒගොල්ලෝ මුලින් කරනවා තමයි හැබැයි අපේ රටේ හුලඟෙන් කරන්ට් එක හදලා අපේ තියෙන රුපියල්ම ඒ කියන්නේ ඩොලර් කරලා ඉන්දියාවට අරගෙන ඉස්සරහ තව එකක් තියෙනවා ඒ කියන්නේ සෝල ඒ කියන්නේ සූර්ය පැනල ව්‍යාපෘතියක් තියෙනවා ඒ කියන්නේ ඩොලර් බිලියන 1.5ක ව්‍යාපෘතියක් ඒක යුනයිටඩ් ඕස්ට්‍රේලියා ඒ කියන්නේ ඕස්ට්‍රේලියා යුනයිටඩ් සෝල කම්පැනි එකට තමයි ඒක දෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ ලංකාවට වැටෙන රේලියෙන් බලශක්තිය අතර අපටම මේගොල්ලා අපි තියෙන රුපියල් ටික ඉස්සරහට අරන් යනවා. අපි ඒ කියන්නේ අපි රුපියල් ඩොලර් වලටපත් කරලා ඒක අරන් යනවා.
හරිද? එහෙමයි ව්‍යාපෘති ගත්ත ගොඩාක් ලොකු දැන් මේ මේ ආණ්ඩු වලට වියදම් නැති සල්ලි නැති ඒව කරන්නනේ. දැන් අදානීක ගත්තොත් ඩොලර් මිලියන 40 ගාණක්. එතකොට දැන් ඒක සල්ලි විදිහට ගත්තොත් ලංකාවේ ඒ කියන්නේ එක්ස්පෝර්ට් ගත්තොත් ලංකාවට මේ වෙනකන් ආහාර ද්‍රව්‍ය අරගෙන ගෙන්නන්න නැහැ ටෝටල් එක්ස්පෝර්ට් ගත්තොත් ඇත්තරම මට මතකයි ඩොලර් මිලියන මේ මේ ඩොලර් බිලියන ගත්තොත් එහෙම ඩොලර් බිලියන 20 ගාණක් යනවා. ඒ කියන්නේ ආහාර ගෙන්නන්න මේ මේ වගේ දේවල් ආහාර සහ මේ දේවල් ගෙන්නන්න. ගෙන්නන්න. හැබැයි අරක ඩොලර් බිලියන 1.7ක ව්‍යාපෘතියක් ඕස්ට්‍රේලියාවට. ඔව්. හරිද? ඒ කියන්නේ අපි කොහොමත් ඉම්පෝර්ට්ස් වල ලක්ෂර වියදමක් අපි කරනවා. ඔව්. හරිද? ඒ කියන්නේ දැන් මම කියන්නේ ආයෝජනයකුත් නෙමෙයි සමහර වෙලාවට. හරිද? ඒවා දැන් මම කියන්නේ ඒගොල්ලෝ FDI කියලා ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියලා ඉන්නේ. ආවට පස්සේ ඉතින් මේකේ තියෙන දේවල් ටික අරගෙන මං කියන අපි ඉරේලියෙන් අපිටම කරන්ට් එක අදලා අපිටම මිකුල්ලා අපේ තියෙන ජාතික දාන මේ රටවලට අරන් යන්න. හරිද? මං කියාගෙන ආවේ ඒ කියන්නේ මේ රට හඩා වැටෙන්න බලපාපු සාධක තමයි ඒවා. මිට හලනුත් එහෙම. ඒ කියන්නේ FDI කියන එක ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියන එක රට හදනවා කියලා කියනවනම් ඒක ප්‍රශ්නයක් කියලා අපි ගිය සතියේ කතා කරා. ඒතොර දැන් ඒවම තමයි මං කියන්නේ ඉස්සරහට එන්නත් නියමිත දිගට. ඒතොර මේ වලට තවදුරටත් වැටෙන්න තමයි නියමිත මං අර ඉස්සලකුව වගේ ඒ කියන්නේ දැන් කරන්ට් දෙන එක සම්බන්ධ යම් දැන් අපි ගත්තොත් අපි දන්නවනේ නොරෙච් වල මේ වුණොත් ලංකාව විඳින දුක දන්නවනේ. හරිද? ඉස්සරහට මං අර ඉස්සලකුව වගේ අදාන්ලට කෑල්ලයි ඔස්ට්‍රේලියා කම්පැනි වලට කෑල්ලයි දැන් ඒ කියන්නේ ඒගොල්ලෝ මොකක් හරි එකක් ෆෝල්ට් එකක් ඇවිල්ලා හරි මං කියන්නේ ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එතන අපට කරුවල ඉන්න වෙන එකක් බාට මේක පත් වෙන ඉඩක් තියෙනවා. අපේ හිරුවෙලි අපේ හුලන් ටික වුණාට ඒකට ටික අවසර ගන්න නැතුව අපිට බල ශක්තිය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකත් නෝ කෝ වගේ උන්ට සල්ලි හම්බ කරන්න සහ අපේ රටේ ජාතික දානේ අරන් යන්න පාවිච්චි වෙනවා සර්. ඒතර දැන් තියෙන ප්‍රශ්නේ තමයි බාර මුලින්ම කිව්වා වගේ ඒ කියන්නේ මේක ගැන කම්පණයක් නැති මේක ගැන මේක නිකන් අර ලාදුරු ඇදිලා වගේ මේක දිහා බලාගෙන ඉන්න එක. අතන මේ රටේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ මෙච්චර දවස්. නේ ඒක තමයි මම කියන්නේ. ඔව්. හරිද? ඒ කියන්නේ දැන් මම ඒකේ එක පැත්තක් තියෙන මෙහෙම එකක්. ඒ කියන්නේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ මේක ඒ කියන්නේ අපි ගත්තොත් ඒ කියන්නේ දැන් අපට කියා දීලා දෙනවනේ. ඒක රට හැදෙන්නේ මෙහෙමයි කියලා. මං කිව්වේ රට හැදෙන්නේ නැහැ එහෙම. හරිද? ඒතර ඒවා වෙනවා කියලා අපුඩි ගහන්න තරමට මිනිස්සුන්ගේ මොළ වෙනස් කරලා දේ. හරිද? මම අපි අර හැමදාම කියනවා වගේ මේ සාකච්ඡාව අපි කරගන්න ඕන හැම තියෙන්නේ අපි ජාතියක් විදියට කොහොමද නැගිටින්නේ? හරිද? මං අපි ඉසරෙත් පොඩි එක තැනක අපි නැවතුවා. ඒ නැවතුපු තැන තමයි දැන් අපිට තියෙන ප්‍රශ්න අපිට සල්ලි නැති එක. ඔව්. ඒ කියන්නේ අපිට සල්ලි නැහැ කියන එක තමයි මූලිකම සාකච්ඡා. ඒතකොට අපි ඒකෙදි සාකච්ඡා අපි කිව්වා බජට් ඩෙෆිසිට් එක ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ. රටේ ආර්ථිකයේ කාර්යක්ෂම දුවනවා නම් කියලා තමයි අපි කිව්වේ. ඒතකොට ඒක අලුත් මං කියන්නේ අලුත් මූල්‍ය සම්බන්ධ න්‍යායාත්මක කාරණාත් එක්ක ඒක ගැලපෙන එක. ඒතකොට මම දැක්කා ඒක මම මේකට කලින් පොඩි කමෙන්ට්ස් ටිකක් අත දුවදී බැලුවා එක්කෙනෙක් කියලා තිබ්බා ලංකාවගේ රටවලට ඒක ගැලපෙන්නේ නැහැ කියලා. අතව කතා තමයි මේ කියන්නේ මූල්‍ය ස්වෛරීත්වයක් තියෙන රටවල් වලට ඒක ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි මේ මේ තියරි වල තියෙන්නේ. අපි කියන්නේ අපිට අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරන් ඩොලර් වලින් නෙවුණාට හැබැයි පිටරටවල් එක්ක ගනුදෙනු කරන් අපිට ඩොලර් ඕනි. ඒක වෙනම එකක්. හැබැයි අතරම කතා තමයි අපි ගිය සතියේ කතා කරා වගේ මේ යන ක්‍රමවේදය අනුවත් ඉස්සරහට ගත්තට පස්සේ ලංකාවේ ඩොලර් ඉතිරි වෙන තත්වයක් නැහැ. ඒ කියන්නේ ඉස්සරහට ගත්තත් අපිට ඩොලර් ඉතිරි වෙන තත්වයක් නැහැ. ආපහු වැවෙන්න තමයි මේ මං කිව්වේ දැන් රිනියුවල් එනර්ජි આવුත් හරිනම් දැන් මං කියන්නේ ඒ බල ශක්තිය આવුත් ලංකාවේ හුලං ටික අපි පාවිච්චි කරලා අපි කරන්ට් එක දාගත්තොත් අපිට ඩොලර් ඉතිරි වෙන්නේ නැහැ ඉස්සරහට. ඒතර මේක ගත්තොත් ඒත් නැහැ. ඒ කියන්නේ එහෙම වෙන්නෙත් නැහැ මේ. හරිද? අපි අර ගියතරේ කතා කරා වගේම ආහාර සම්බන්ධ ප්‍රශ්නේ තවදුරටත් උග්‍ර වෙනවා. ඒ කියන්නේ ලෝකෙ මං කිව්වේ දැන් ඒ කියන්නේ දැන් අපි දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ තියෙන දැන් ඉස්සරහට අපි මීට සති ඊට වැඩතරහන් දෙකකට කලිනුත් කතා කරා 2024 ගෝලීයව එකක් තියෙනවා එක්ක රිසෙෂන් එකක් ඒ කියන්නේ ආර්ථික අවපාතයක් ඒ අවපාතයක් ගැන ඒ කියන්නේ ඉංගි පළ වෙනවා ඒ කියන්නේ 2024 විශේෂයි අර්ථෙන් ගත්තොත් ඒ කියන්නේ දැන් IMF එක කියනවා දැන් මේ මීට මාස කිහිපයකට කලින් ඊළඟ ශ්‍රී ලංකාව වෙන්න ඒ කියන්නේ අපි එච්චර නරක දැනගින්නේ ඒ කියන්නේ මේ විදිහට ආර්ථිකය කඩා වැටිලා බංකොලොත් වෙන්න මේක බංකොලොත් වෙන්න එපා කියලා නන්දලාල් මහත්තයා බංකොලොත් කියන වචනය මේකට පාවිච්චි කරන්න එපා කියලා ඒගොල්ලෝ කියනවා මම කියන්නේ බංකොලොත් වෙන්න නියමිත රටවල් වෙන 50ක් IMF කියන්නේ එහෙමයි කියන්නේ IMF එක කියන්නේ next ශ්‍රී ලංකාවෙ ඉන්න 50ක් ඉන්නව රටවල්
මංකු අර ගෝලීය දක්ෂිනා දක්ෂිනාත තියෙන රටවල් 50ක් ඉන්නවා දැන් පාකිස්තානයේ වෙන්න නියමිත අපි මීට කලින් ඒක කතා කරා හරි දුන් ආර්ථික අර්බුදයක ඉන්නවා එතනින් පස්සේ විශේෂයෙන්ම දැන් ඒකේ තියෙනක තමයි 2008 කියන එකේදී ඒගොල්ලෝ කියන්නේ 2008 ගෝලීය ආර්ථික අර්බුදයක් ආවා හරිද එතකොට ඒකේ ආර්ථිකය වැටුණා එතකොට ලංකාවේ සමහර කට්ටිය ගියා වගේ තමයි ලංකාවේ ආර්ථිකය වැටෙන දෙයක් නැහැ මොකද මේක පැදුරේ තියෙන මේක වැටෙන කියන්නේ මෙතනින් දැන් උඩ තිබ්බොත් නෙමෙයි වැටෙන්නේ මේක පතුලේ තියෙන ඉඳන් මේක ලංකාව වගේ ආර්ථිකවල වැටෙන දෙයක් නැහැ කියන හරිද එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඒගොල්ලෝ කියන්නේ ඒක ආවේ යුරෝපේ හැබැයි මේ දැන් 2024 වගේ මෙන්න මේ මේ තියෙන ආර්ථික අර්බුදය සහ විශේෂයෙන්ම ණය අර්බුද මේ සියල්ල බට් මේ මේ මං කියන්නේ නොදියුණු සා විශේෂම සංවර්ධනය වෙමින් පවතිනවා කියලා මෙන්න මේ රටවල තමයි ඉන්න නියමිත. වැඩිපුර කියන්නේ මේක එපිසෙන්ට් එක කියන්නේ මේක පටන් ගන්න එතනින්. හැබැයි මේක යුරෝපේට බලපානවා ඒගොල්ලෝ කියන්නේ. ඒ ආර්ථික විද්‍යාත්මක කියන්නේ එහෙමයි. ඒතර මං අර ආපහු කියනකෝ දැන් 2024 ගත්තට පස්සේ අපි නේෂන් එකක් විදිහට ලංකාවට ප්‍රශ්න තියෙන අතරේ ගෝලීය ප්‍රශ්න තියෙනවා. හරිද? ඒතර ගෝලීය ප්‍රශ්න ගත්තොත් එහෙනම් මං කියේ එක්ක මයිල් රිසෙෂන් එකක්. ඒ කියන්නේ ආර්ථික අය දාලා ඒ කියන්නේ පොඩි ආර්ථික අර්බුදයක්. ඒ කියන්නේ ඒකේ ස්වභාවය කොච්චර වේද කියලා තාම ඒ කියන්නේ නිශ්චිත නැති එකක් තියෙනවා මේ වෙනකොට. හරිද? හැබැයි ස්ලෝ ඩවුන් එකක් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ ආර්ථිකය කියන එක 2024 වර්ධනය වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. සහ සමහර ප්‍රෙඩිකෂන්ස් තියෙනවා ලෝකෙ හැම වෙද්දි ඉන්දියාවේ යම් ප්‍රමාණයක මේක වර්ධනය වෙනවා කියලා තමයි තියෙන්නේ. ඒකට යම් හේතුත් තියෙනවා මට ඉතින් දැන් අද මේ වෙලාවේ කතා කරන්න ඕනේ නැහැ. එතකොට දැන් 2024 සම්බන්ධ දැන් ඔබ ඔය අහන ප්‍රශ්නේ ගත්තට පස්සේ ඒ කියන්නේ නේෂන් එකක් විදිහට අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා ලෝක අර්බුදයකට ඉන්න යම් ආකාරයක නියමිතයි ඒ කියන්නේ ආර්ථික යම් ආකාරයක කඩාවැටීමකට. ඒතොර ඒ කඩාවැටීම ගත්තට පස්සෙත් ආපහු දැන් අපි ගත්තොත් දැන් ලෝකයේ ආර්ථිකය කඩාවැටෙනවා අපි කියවනේ අපි 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 යම් ආකාරයක ඩොලර් මත ඩොලර් හොයන්න යපෙනවනේ අපි එක්ස්පෝර්ට්ස් වලට. එතකොට දැන් එක්ස්පෝර්ට්ස් වලට මාකට් එක හොයන එකේදී ආපහු ප්‍රශ්නයක් තියෙන එක. හරි එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වාගේ ඒ කියන්නේ දැන් ලෝක ආර්ථිකයේ ඇගිලෙනකොට ඒ කියන්නේ අපේ ආර්ථිකයට ආපහු බලපානවා. හරි එතකොට ඒ අර්ථයෙන් ගත්තොත් මේ මේ මම කියන්නේ මේකේ පොදු වි සාකච්ඡාව ගත්තට පස්සේ සහ අර එක්කෙනෙක් කර අපේ එකකට කමෙන්ට් එකක් දාලා කියන තරම් යකාහලු නැහැ කියලා. ඒ වුණාට දැන් මේ වෙනකොට මගේ දත්තය ගත්තට පස්සේ ලංකාවේ නම් ජීවත් වෙන්නේ. හරිද? මේකේ දැන් දැන් ප්‍රශ්නේ වෙන්න ඕනේ. හැබැයි ලබන අවුරුද්ද වෙනකොට ප්‍රශ්නේ මීට වඩා මම අර ඉස්සෙල්ලා කිව්වාගේ තීව්‍ර වෙන එක ගැන දැනෙන්න ඕනේ. प्रश्न मे वैद्य यका कलु ने यका पेन दी अत्र प्रश्न मे वत्तली कर मेचर दका पेन दी मंगीत समहारे मे पालन अधिकारी मे पालने मिनसुन हरी पहास जनता संसुंकरण जाति बलशक्तिय අලුතෙන් අපේ බල ශක්ති සම්බන්ධ ස්වෛරීත්වයේ එතනින් එහාට ගියාට පස්සේ ආහාර සම්බන්ධ ස්වෛරීත්වයේ එතනින් එහාට ගියාට පස්සේ නව සොයා ගැනීම අලුත් රිසර්චර්ස් ඒ කියන්නේ අලුත් දේවල් හදන්න පුළුවන් නේෂන් එකක් ඒ කියන්නේ ඒක සඳහා උච්ච අඩුම තරම් පදනම දාන එක පටන් ගන්න එක. එතකොට දැන් ඔය ඔය දැන් ඔය දේශපාලන අධිකාරි මං කියන්නේ මේ තියෙන දේශපාලන පක්ෂයකට අපි ඇඟිලි දික් කරනවට වඩා ඇත්තරම අත්තම හදාව මේ තියෙන දේශපාලනය සම්බන්ධතා තියෙනවනේ. ඒ කියන්නේ දේශපාලන බලය ලංකාවේ තියෙන විදිහක් තියෙනවනේ. ඔව්. අපි ගත්තොත් මේ තියෙන දේශපාලන බලය මිනිස්සු ඡන්දෙ දේශපාලන ලංකාවේ දේශපාලන පක්ෂ ඡන්දෙ දෙන විදිහක් තියෙනවනේ. දැන් මොකක් හරි කියලා කෝ කීයක් හරි දෙනවා කියලා එහෙම නැත්තම් නේෂන් එකක් විදිහට බය කරලා හරිද? ඔව්. එතකොට දැන් මේ මට්ටමේ ඉන්න ජාතියක් කට බලය අලුත් දේවල් හදන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට තියෙනවා ඒ කියන්නේ ලෝකේ පහුගිය කාලේ මේක ගැන විශේෂයෙන්ම සාකච්ඡා කරපු පර්ණම තියරේ එකක් අලුතෙන් වැඩිපුර සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඒකේ ඒගොල්ලෝ තියන කරන ආගියුමන්ට් එක තමයි එකක් තියෙනවා මේ ක්‍රියේටිව් ඩිස්ට්‍රක්ෂන් කියලා එකක්. ක්‍රියේටිව් ඩිස්ට්‍රක්ෂන් කියලා කියන්නේ ඔබ මාධ්‍ය ශාස්ත්‍රයෙන් හින්දා මම ඔබට උදාහරණයක් කියන්නම්. මේක ඒතොර ලංකාවේ කට්ටියත් මේක තේරෙනවා. දැන් මීට අවුරුදු 20කට කලින් මාධ්‍ය කියන්නකෝ. එතකොට ටීවී තිබ්බා
හරිද එක්කෝ ෆිල්ම් එකක් බලනවා DVD එකක් ගෙනල්ලා අර පරණ එකට දාලා අපි බලනවා එහෙම නැත්නම් හරිම කලාතුරකින් ඔය කේබල් හරි සැටලයිට් හරි කීපයක් තිබ්බා ඒතර ඒක තමයි ඒක තමයි මාධ්‍ය කිව්වේ හරිද එතකොට මේ මේ මාධ්‍ය වලට පස්සේ කියන්නේ ඔය තියෙන මාධ්‍ය සහ ඒ කියන පාලන දේශපාලනේ ගැලපෙනවා ඒකට හරි දේශපාලනේ දේශපාලන පක්ෂ ඒව ඡන්දි දිරන විදිහ ගැලපෙනවා ඒක එතකොට ඒක ඊළඟ ස්ටෙප් එකට ඇවිල්ලා සෝෂල් මීඩියා ඇවිල්ලා ඒකට Facebook ද YouTube ද ඊටින් පස්සේ Twitter ද මේ මේ තියෙන කතන්දර ටික ඇවිල්ලා දැන් මීඩියා කියන එක තවදුරටත් අර රාජ්‍ය රූපවාහිනී හරි පෞද්ගලික රූපවාහිනී channel එකක් දෙකක් හරි පෙන්වන එකට එහා ගියපු ඒ කියන්නේ මේ 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 කියන්නේ මම කියන්නේ මේක ඊට වඩා ඒ කියන්නේ ඊට වඩා අලුත් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මේ අලුත්කම ගත්තොත් මං කියේ ඒ කියන්නේ අරව යම් ප්‍රමාණයකට අභාවයට යනවා හරිද ඒ කියන්නේ අර මේ මේ සෝෂල් මීඩියා ඇවිල්ලා මේ මේ තත්ත්වෙට මීඩියා එක ඩෙවලොප් වුණාම අර ප්‍රවෘත්ති කියාපු විදිය මම මේ කියන එක තේරෙනවද දැන් ඒ දේවල් අරුදේට යනවා අභාවයට යනවා ඒකට කියන්නේ ක්‍රියේටිව් ඩිස්ට්‍රැක්ෂන් එකක් ඒ කියන්නේ අලුත් ක්‍රියේෂන්ස් විසින් පරණ දේවල් යම් ආකාරයකට අභාවයට යනවා හරි එතකොට මේ අභාවයට යනකොට ඒ වෙනකන් තිබ්බ දේශපාලනයට දේශපාලන ඒ කියන්නේ දේශපාලනද ලංකාව අපි ගත්තොත් මේක අපි කොච්චර හතන්දර කරත් අපි දේශපාලන විසින් පාලනය වෙනවනේ එතකොට මේ පාලනයට ඒක විසින් බරපතල චැලෙන්ජයක් එන අභියෝගයක් එතකොට දැන් පහුගිය කාලේ ඔබට මතකයි දැන් ඔය සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඕනේ කියලා ආවේ දැන් සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඕනේ කියලා එන්නේ මොකද මේ චැලෙන්ජ් එක දැනෙන්න දැනෙන්න මිනිස්සු මේ මේ සාකච්ඡාවෙන් එළියට එන්න ඕනේ. එහෙම આવොත් තමයි මේක ඒ කියන්නේ මේක දේශපාලනෙත් හරියන්නේ. ඔව්. හරි. මං කිව්වේ තහඩු දීලා බත් පැකට් දීලා අරකු පැකට් දීලා මොනවාද බරකු බෝතල් දීලා හරිද? එහෙම නැත්නම් වනාහිත බෙදලා හරිද? බස්සරෙන් බෙදලා ඒ කියන්නේ මේ මේ ඡන්ද ගන්න සහ මේ මේ තියෙන දේශපාලනේ වෙනස් වෙන්න නම් හරිද? මේක ගැන ඇත්ත සාකච්ඡාව ආපහු හදන්න ඕනේ රටක් විදියට නැගිටින්නේ කොහොමද කියන සාකච්ඡාව විශේෂයෙන්ම අලුත් සාකච්ඡාව නැවත ගොඩ නැගීමේ අවශ්‍යතාවය ඇත්තරම තියෙනවා මොකද ඒකෙන් මගින් තමයි මං කියේ අපි මේ සාකච්ඡාව ආපහු මේක අපි සාකච්ඡා කරන්න ඕනේ මේක වෙන කට්ටිය මේක ගැන කතා කරන්නට අවශ්‍ය තියෙන්නේ සහ අපිට චැලෙන්ජ් කරන්නත් ඕනකම තියෙන්නේ මට හිතෙන්නේ හොඳ පොසිටිව් ධනාත්මක විදියට මේක ගැන ආගිව් කරන්න ඕනකම තියෙන්නේ මේ සාකච්ඡාව සමාජගත කරගන්නේ කොහොමද කියන එක ගැන මට හිතෙන්නේ ඒ කියන්නේ ඒ සඳහා තමයි ඒ කියන්නේ ඒ සඳහා වෙච්ච තල්ලුවක් විදියට තමයි මට හිතෙන්නේ මේ දේවල් කරන්න ඕන කියලා. මොකද ජනතාව Taman ඉදිරියේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක මුලින් දැනගතිය යුතුයි. ඊට පස්සේ තමයි පිළිතුරක් සොයන්නට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නයක් තියෙනවද කියලාවත් දන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවද කියලාවත් හිතන් ලකමැති නම් පිළිතුරක් හොයන එක ඊට වැඩිය අමාරුයි. වෛද්‍යතුමනි අවසාන වශයෙන් මට කියන්නකෝ 2024 මේ තියෙන ගෝලීය අර්බුදත් එක්ක එමන් නැත්නම් මේ තියෙන ප්‍රශ්නත් එක්ක වෙන වසරවලට සාපේක්ෂව ගත්තම 2024 ඊට වැඩිය අපිට හරි ඉක්මනින් සෞඛ්‍ය පැත්ත ආහාර පැත්ත මේ සියලු දේවල් සහ විශේෂයෙන්ම මරණ සංඛ්‍යාවත් එක්ක ගත්තම ජීවිත කඩාගෙන වැටීමේ ප්‍රතිශතයක් ගත්තම ඒක ඉතා ඉහළ තත්ත්වයකට ඇයිද? ඔව් ඒක තමයි දැන් ඔය ඔබ දැන් සාරාංශගත කරේ ඒ කියන්නේ ලංකා විදිහට තියෙන අපේ තියෙන ආර්ථික අර්බුදය ඒ කියන්නේ අපට තියෙන අපේ තියෙන නොහැකියාව එතකොට මම අර මුලින් කිව්වේ අපේ ආහාර නිෂ්පාදනය අපේ නිදහස ඒ කියන්නේ ඒක අපට තිබ්බනම් අපේ බලශක්තිය ඒ දේවල් අපට තිබ්බනම් ගෝලීය විදියට කඩා වැටීමෙන් සිද්ධ වෙන හානියෙන් يعني ගෝලීය වශයෙන් වෙන හානිය චැලෙන්ජ් එක අපට අඩුවෙන් දැනෙන මේ කියන්නේ මේකේ තියෙන අපි ගත්තොත් අපිට යම් ආකාරයක පොඩි කුෂන් එකක් තියෙනවා අපිට මේක දරා ගන්න පුළුවන් ස්වම්පෝෂිතයි කියන තරම් හරියට ස්වම්පෝෂිතයි නේද හැබැයි ඒක සියල්ල කඩා වැටිච්ච හින්දා අර දේවල් අපට බරපතල විදියට බලපාන්න නියමිතයි එතකොට මම අර ඉස්සෙල්ලා කෝ වගේ හැම අංශයකම යම් ආකාරයක කඩා වැටීමකට
මේක යන්න පුළුවන් ඔබ අර ඉස්සලත් කිව්ව වගේම ඒ කියන්නේ 24 එන එක 25ට ඊට වඩා බලපානවා හරිද එතනින් පස්සේ අපි අපි හැමදාම කියන්නේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නේ අනාගතය තමයි වැඩිපුර බලපාන්නේ මිනිසු රට ඇරලා යන ප්‍රශ්නේ ඉස්සරහට තමයි වැඩිපුර බලපාන්නේ පෝෂණය සම්බන්ධ ප්‍රශ්නේ ඉස්සරහට වැඩිපුර අපිට බලපානවා अपने निष्पादन नैति प्रश्न आलू इनोवेशन नैति प्रश्न रिसर्च नैति प्रश्न तो रिसर्च करोनी आलू देवा होनी आप उदाहरण अभी उदाहरण दिखना माला रिसर्च करोड़ पास मंगे लंका बीयली कलापे बीयली कलापे काल गुण अर्बुदे अतक मिथिन देश गुण अर्बुदे अतक अभी मुनाद बीयली कलापे दिखरा अभी मुनाद वावाण अरे ඒක ඇස්සන්න කොහොමද ගන්නෙ ඒකෙන් ආර්ථිකේ කාර්යක්ෂමකම කොහොමද වැඩි කරන්නේ හරි එතකොට ඒ සඳහා වෙච්ච ඒව පරිශන මත එන්න ඕනි දේවල් ඒ කියන්නේ අපිට මේ මෙතන කුපි වාලන මේ කතා කරාට ඇත්තම ගත්තොත් ඒක බීමට ගිහිල්ලා කරන එක කරගත්තට පස්සේ ඒ සඳහා රිසර්චර්ස් වෙන පරිශන අවශ්‍ය අලුත් හොයා ගැනීම අවශ්‍යයි ඒව ටික කොහොමද කරන්නේ හරි එතකොට මම මේ කියන්නේ ඒව සියල්ල මොටවෙන ඒ සියල්ල යවස්ථා අහිමි වෙන තත්වයක් තමයි දැන් මේ මේ දේවල් වලින් වෙන්නේ යන්නේ. හරිද? එතකොට ඒක කුවගේ 2024 විශේෂයෙන්ම අභියෝගයක් මිනිසුන්ට තියෙනවා. හැබැයි මම අර ඉස්සරව අපිට තියෙන කනගාටුවට කාරණාව තමයි ඒක අභියෝගයක් විදිහට තේරුම් ගන්න නැති එක, ඒක කතා කරගන්න බැරි එක. හරිද? මම කියන්නේ ඒක තවදුරටත් ඒ කියන්නේ තවදුරටත් ඒක ඒ කියන්නේ දැන් ඒක ප්‍රශ්නයක් විදිහට අපි ගන්න නැති එක මට හිතෙන්නේ බරපතලම ඒ ප්‍රශ්නයක් ඉදිරිය ගන්න නැති එකම ප්‍රශ්නයක් ඉදිරියට තමයි දකින්නේ අනිවාර්යෙන් මේ දවැන්ත ප්‍රශ්නය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ අප ඉදිරියේ තියෙන දවැන්ත ප්‍රශ්නය හැබැයි ඒක ප්‍රශ්නයක් විදිහට ගන්නත් සමහරු මේ වෙද්දිත් මැලි වෙනවා මොකද මේක නිකන් 2024 දීසෙන් 15 2024 අරනායකයා 15 මේ නායකයා 15 15 ලාර නිකන් විශ්මිත විදිහට මේක ගොඩගනී කියන අමුතු තැනක ඉන්නවා ඕකටත් මං කක් කියන්නම් ඒ කියන්නේ देशपालन पक्ष अड़ेलाइनोत्तर पास विशेष भयानक काम මොකද ජනතාව දැන් අපි ගත්තොත් එහෙම දැන් පහුගිය අවුරුදු දෙක තුනට අදාළව අපි මේ කොච්චර කතා කරත් ජනතාව ගත්ත වැරදි තීරණින් දන්නේ මෙතන ඩයිල්ලා තියෙන්නේ හරිද එතකොට ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට දැන් ඒ කාලේ රටට ඒ කාලේ රට ඒ කියන්නේ රටේ ප්‍රශ්නේ හරියට දැක්කනම් වැරදි නායක ජනතාව තෝරන්නේ නැහැ හරිද රටේ ප්‍රශ්නේ දිහට හදලා දීපු ප්‍රශ්න දැක්කින්ද තමයි වැරදි නායකයෝ තෝරලා තියෙන්නේ. අපි කියන නේෂන් එකට වැරදි කතාන්දරයක්, වැරදි ස්ටෝරි එකක් පටලවලා තිබ්බා. එතකොට ඒකෙන් වැරදි තීරණ ජනතාව ගන්න. ඒ ජනතාව වරද්දක් නෙමෙයි. එතකොට ඉකෙන් දැන් ඒ වැරදි තීරණේ හින්දම තවදුරටත් මම අර ඉස්සර කෝගේ පහුගිය අවුරුදු දෙක තුනේ අපි කඩා වැටුණා. හරිද? එතකොට 24ෙත් යම් අවදානමක් තියෙනවා එවැනි වැරදි තීරණවලට ජනතාව යන්න. සහ මේ වෙලාවෙත් මම කියන එක තමයි ඒ තීරණවලදී විශේෂයෙන් බලන්න ඕන එක තමයි ඔබ ඔයි කෝවගේ කවුරු හරි පහළ වෙලා කවුරු හරි මම කියන්නේ උඩින් පහළ වෙලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ සහ ප්‍රශ්නේ අර්බුදයට යනවා කියන එක ඉතිහාසයක් පාඩම් ඉගෙන ගන්න තියෙනවා 2024 දී වැරද්ද කරන්න එපා කියන යෝජනාව අපි මේකෙදි කරනවා 2024 දෙන්න දින මං හිතන්නේ ජනතාවට දෙන්න තියෙන හොඳ උපදේශයක් මේ උපදේශයත් එක්කම නැවත දවසේදීත් මේ අරගෙන ආ වැඩසටහනෙන් සමු ගන්නවා තවත් දවසක මොන ගිහලා කතා බහ කරමු ඔබ වෙනි ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා ආයුබෝවන් ඔබටත් එසේම වේවා